මේ මුස්ලිම් අමාත්‍යවරු තමන්ගේ දූරවලින් ඉවත් වෙන්නේ මේ ප්‍රශ්නේ වෙනතකට යොමු කිරීම. මේ ප්‍රශ්නෙට ස්ථිරසාර විසඳුමක් හොයනවා වෙනුවට මේ ප්‍රශ්නේ යට ගැසීමට තමයි උත්සාහ කරනවා කියන එක අපි පැහැදිලිව කිව්වා. මොකද මේ වහබ් අන්තවාදය පිළිබඳ ප්‍රශ්නේ ඒ ත්‍රස්තවාදය ඉතාම පැහැදිලිව දෘෂ්ටිමය ත්‍රස්තවාදයක්. ඕනෑම කෙනෙක්ගේ මනස විකෘති කරන ආකාරයෙන් දේශනා පවත්වලා ඒ මනස විකෘති කරලා ඔහුව බෝම් මරාගෙන මැරෙන බෝම්බකාරයෙක් බවට පත් කරන ත්‍රස්තවාදයක් තමයි මේ පහුගිය අප්‍රේල් 21 වෙනිදා අපට අත්විඳින්න සිද්ධ වුණේ. ඒකට අපි අහනවා මේ ත්‍රස්තවාදය, එහෙම නැත්නම් මේ දෘෂ්ටිමය ත්‍රස්තවාදය, මේ දෘෂ්ටිමය ත්‍රස්තවාදී මතවාදය අපේ දරුවන්ගේ මනස්වලට ඔබ්බන ඒ ක්‍රියාකාරකම් මේ සමාජයෙන් දුරස් කරන්න පුළුවන් වුණාද මේ මාස 3ක් ගත වෙච්ච වෙලාවෙ? ඔබ දන්නවා පාසල් විෂය නිර්දේශවල මේ අදහස් ඇතුළත් වෙලා කියලා හෙළිදරව් වුණා. අපි අහනවා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැන් ඒවා විෂය නිර්දේශවලින් ඉවත් කරලාද? ඒ වගේම මද්රසා පාසල් හරහා වහබ්වාදය ලෝකේ පුරාම ප්‍රචාරය කරනවා. එතකොට ලංකාවේ මද්රසා පාසල් නියාමනය කරන්න හෝ ඒ විෂය නිර්දේශය පිළිබඳව සොයා බලන්න හෝ ඒ පිළිබඳව කුමන හෝ පිළියමක් මේ ආණ්ඩුව සකසලා තියෙනවා. ඒ වගේම පහුගිය මැයි මාසයේ වෙද්දී අගමැතිතුමාම දැනුම් දුන්නා විදේශීය පූජකීන් 600කට වැඩි පිරිසක් ශ්‍රී ලංකාවේ මද්රසා පාසල්වල ගුරුවරුන් වශයෙන් ඉන්නවායි කියලා. ඒ අයව පිටුහල් කරන්න කියලා ආණ්ඩුවෙන්ම කිව්වා. එතකොට මේ මද්රසා පාසල්වල විදේශීය පූජකීන් ඕන් මොකද්ද කළේ? මේ දරුවන්ගේ හිතවලට විෂ ඇතුල් කරා. එතකොට මේ ආණ්ඩුවට පුළුවන්කම ලැබුණද එහෙම විෂ ඇතුල් වෙච්ච අනාගතෙත් මරාගෙන මැරෙන්න ඉන්න දරුවන්ගේ ඒ සිත්වලින් ඒ විෂ ඉවත් කිරීම සඳහා ඕම් පුනරුත්ථාපනය කරන්න හෝ වෙනත් වැඩපිළිවෙලක් යෙදුවාද? එපමණක් නෙවෙයි, ඔබ දන්නවා මේ සම්බන්ධයෙන් මුස්ලිම් සමාජයේ ප්‍රතිසංස්කරණ පිළිබඳව, ඒ වගේම මුස්ලිම් විවාහක සහ දික්කසාද නීතිය පිළිබඳව පුළුල් සමාජ සංවාදයක් ඇති වුණා. ඒ සමාජ සංවාදය පිළිබඳව මේ මුස්ලිම් අමාත්‍යවරු සහ මේ ආණ්ඩුව කිසිම පිළියමක් ගත්තේ නැහැ. ඒ වගේම කාති උසාවිවල සිදුවන මහා අසාධාරණකම් පිළිබඳව, ඒ වගේම මේ උසාවිවල සිදුවන විශාල අපරාධ පිළිබඳව හෙළිදරව්වීම් රාශියක් වුණා. ඒ කිසිවකට කිසිදු පිළියමක් ගන්නේ නැතුව, ඒ කිසිදු ප්‍රශ්නයකට කිසිදු උත්තරයක් ගන්නේ නැතුව අනාගතෙත් මරාගෙන මැරෙන මිනිස්සුන්ගේ බිලි බවට මේ රටේ මිනිස්සුන්ව පත් කරලා මේ ආණ්ඩුව මොකද කළේ? ඒ සඳහා දේශපාලන රැකවරණේ ලබා දුන්නයි කියලා චෝදනා ලක් වෙච්ච ඇමතිවරුන්ට නැවත අමාත්‍ය ධූරවල වැඩ කරන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. සැබවින්ම ප්‍රශ්නේ විසඳන්න කිසිදු උත්තරයක් අරගෙන නැහැ. කිසිදු ක්‍රියාමාර්ගයක් කරන්නේ නැහැ. දෘෂ්ටිමය ත්‍රස්තවාදයේ ඇතිවන තැනට අවශ්‍ය පිළියම යොදන්න කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්න නැතුව තමන්ගේ ආණ්ඩුවේ පැවැත්ම පවත්වා ගැනීමට ඇමතිවරුන්ව සනසන්න අද ආණ්ඩුව කටයුතු කළා තියෙනවා. මේක නාට්‍යයක්. මේ නාට්‍ය සිද්ධ වුණේ රවුෆකී මාත්‍යම කිව්වා අගමැතිවරයත් එක්ක සාකච්ඡා කළා තමයි අමාත්‍ය ධූරවලින් ඉවත් වුණේ කියලා. ඒ වගේම ඕන් ඊයේ පෙරේද ප්‍රකාශ කළා අගමැතිවරයත් එක්ක සාකච්ඡා කළා තමයි අමාත්‍ය ධූර බාරගන්නේ කියලා. එයින් දෙතා පැහැදිලි අගමැතිවත් හවුල් කරගෙන දියත් කරපු නාට්‍යය. හැබැයි මේක ඊළඟ ප්‍රශ්නේ. දැන් මේ මුස්ලිම් අමැතිවරු ඉවත් වෙනවා කිව්වේ ඇයි? මේ පරීක්ෂණ සඳහා සහයෝගය දෙන්න. අපි අහන්න කැමති මේ පරීක්ෂණ කළාද දැන්? රිෂාඩ් බදෝදීන්ට මෙච්චර චෝදනා එල්ල වෙලා තියෙද්දි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අඩුම ගාන එක කට උත්තරයක්වත් ගත්තේ නැහැ. එක කට උත්තරයක්වත් ගන්නෙ නැතුව කොහොමද රිෂාඩ් බදෝදීන් නිදහස් කියලා කියන්නේ? කොහොමද ඌට නැවත ඌට ඇමති ධූර බාර දෙන්නේ? ඒ වගේම යම් කිසි චූදිතේ නිදස් කොට නිදහස් කිරීමේ අයිතිය තියෙන්නේ අධිකරණයට. මේ සඳහා කිසිදු අධිකරණ ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. මේ එල්ල වෙච්ච චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිද්ධ වුණේ නැහැ. අධිකරණ ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. කට උත්තරයක් ගත්තේ නැහැ. ඒ නිසා ඉතා පැහැදිලි මාස එකහමාරක කාලයක් ඇමති මණ්ඩලයේ නිවාඩු දීලා දැන් ඒ නිවාඩු අවසන් කරලා ඡන්ද කිට්ටු හින්දා නැවත ඇමතිකම් ටික බාර ගැනීම තමයි මේ කලේ. ඒ නිසා ඉතාල පැහැදිලි අවසානයේදී මොකද වුනේ? අවසානයේදී සාෆීට ඇප ලැබුණා. රෝහල් අධ්‍යක්ෂකව ඇතුළු කාර්ය මණ්ඩලයට චෝදනා එල්ල වුණා.
ඒ වගේම අවසානයේදී බදුදීන්ට ඇමතිකම් හම්බුණා මියගිය මිනිසුන්ගේ පවුලේ ඥාතීන් සෝසුසුම් හැලමින් ජීවත් වෙනවා. මේක තමයි මේ අප්‍රේල් 21 වෙනිදා සිදුවීම්දා මේ අවසානයේ සිදු වෙච්චදී. ඉතින් මේ ආණ්ඩුව ගත්ත මේ ක්‍රියාමාර්ගය අපි තාම පිළිකුලෙන් හෙලා දකිමු.